ഏട്ടെ ശണ്ട അവസര കാട്ടിയത് എന്നോടത്ത് ആഹാര മലയാളം අද දින මුල්්‍ය අපරාධ කොට්ටාසයට පැමිණ සිදු මුල්්‍යමේ වටිනාකම ඉතා ඉහළ නිසා අද මඩකලපු පොලිසියේ දාපු පැමිණිල්ල මෙම අපරාධ මුල්්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට යොමු කරලා තිබුණා. ඒ අනුව මාගෙන් කටඋත්තරයක් අද මුල්්‍ය අපරාධ කොට්ටාසය මගින් ලබා ගත්ත. ඉතින් මම අපි හිතපු දේ මං හිතනවා අපි උපවාසයෙන් ඉල්ලා හිටියා හිස්බුල්ලා මැතිතුමා ඉවත් කරන හැටියට. ඒකට සාධාරණ අපට හේතු කාරණා අපි විශ්වාස කරන විදිහ තිබුණා. ඒ කාරණා මං හිතන්නේ ශක්තිමත් නඩුවකට අවශ්‍ය විදිහට අද අපට ගොනු කරන්න පුළුවන් වීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා. මේ රට වැටෙන තිබිච්ච යෝධ අරමුණකින් මහ විශාල විනාශකින් අපිට ගලවන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මඩකලපුවේ හිස්බුල්ලා මැතුමා විසින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු මඩකලපු පෞද්ගලික විශ්වවිද්‍යාල ආයතනය පිළිබඳව සම්පූර්ණ තොරතුරු අපි සැපයුවා. විශේෂයෙන්ම සෞදි අරාබියෙන් මුදල් එව්වේ පුණ්‍ය කටයුත්තක් සඳහාද ඉස්ලාම් ආගම සඳහාද එහෙම නැත්නම් බිස්නස් එකකටද? සල්ලියපු පටිපාටිය ආපහු මුදල් යවන පටිපාටිය යටතේ ලබා ගත්තා නම් මහ බැංකුවෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගෙන තියනවාද? අපට දැනෙන විදියට මේ මූල්‍ය ගනුදෙනු වල කිසිම නීත්‍යානුකූල පටිපාටියකින් බැහැරව තමයි මේ කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මුදල් කොහෙටද ගියේ, කවුද ලබා ගත්තේ, ඒ වගේම කුමන අරමුණකටද? ලංකාවේ ඉදිවෙන්න ගියපු ආසියාවේ යෝධම අන්තවාදී මූලධර්මවාදී විශ්වවිද්‍යාලය අපට වැසීමට තරම් අවශ්‍ය තොරතුරු සියල්ලම අපට හෙළිදරව් කරගන්න පුළුවන් වුණා. ඒ ශක්තිමත් තොරතුරු අද අපි මූල්‍ය අපරාධ කොට්ටාසයට අපි බාර දුන්නා. අපි විශ්වාස කරනවා මේ සතිය තුළ මොහොට විරුද්ධව නඩුවක් උසාවියේ ගොනු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තරම් ශක්තිමත් කරුණු අපි ලබා දුන මම හිතන අපි ලොකු ජයග්‍රහණයක් අද කළේ. අපට ගියපු ආයතන වලින් ලැබිච්ච පරස්පර විරෝධී කරුණු සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මේ ආයතන ලියාපදිංචි කරාද නැද්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය දුන්නද නැද්ද, මුදල් ලැබුවේ පුණ්‍ය ආයතනයක් හැටියටද, එහෙම නැත්නම් යලි ආපහු ගෙවීමේ පදනමකටද, ඒ පටිපාටි අනුගමනය කරාද, මුලින් ඉඩම ලබා ගත්තේ කුමන අරමුණකටද, ඊට පසුව ඒ අරමුණ වෙනත් අරමුණක් බවට පත් වූයේ කුමන අරමුණක් යටතේද, රාජ්‍ය අමතිවරයෙකුට පෞද්ගලික කොම්පැනියක් හදන්න ඉඩම් ලබා ගන්න පුළුවන්ද? මේ සියලු කාරණා අද හෙළිදරව් කරලා අපි මේ පැමිණිල්ල ඉතාම ශක්තිමත්ව සම්පූර්ණව අපි ඉදිරිපත් කළා. අපි හිතනවා සාරාන්ගේ බෝම්බෙන් පසුව රට විශාල විනාශයකට යන්න ගියේ රට තුල ආසියාවේම විශාලම අන්තවාදී විශ්වවිද්‍යාල මණ්ඩපය විශ්වවිද්‍යාල ආයතනය වසා දැමීම සඳහා අපට කටයුතු කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මේ විශ්වවිද්‍යාලය මඩකලපු විශ්වවිද්‍යාලය නීති විරෝධී විශ්වවිද්‍යාලයක්. අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාලය හමුදාවට අයිති විශ්වවිද්‍යාලයක් බවට ඊළඟ ආණ්ඩුවේ පත්කරන එක ඉතාම විශ්වාසයෙන් මම මේ අවස්ථාවේදී සමස්ත ජනතාවට මම ප්‍රකාශ කර සිටිනවා. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම තොරතුරු අපි වෙත ලැබී තියෙන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා මේ අවස්ථාවේ. ස්වයංවස ඔබවහන්සේ කියන ඊළඟ ආණ්ඩුවෙන් මේක කරනවා කියලා. මම හිතන්නේ මේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ. මේ ආණ්ඩුව කරන්නේ ත්‍රස්තවාදී සංවිධානවලට ආයතනවලට සුදුහුණු ගන්න එක. කිසිම පිළිවෙලක් නැහැ. මේ වගේ බරපතල අනතුරක් වුණාට පස්සේ අපි බලාපොරොත්තුනේ ජනාධිපතිතුමා තගමැතිතුමා එකතු වෙලා මේ අනතුරෙන් අපේ රට ගලවා ගැනීම සඳහා කටයුතු කරයි කියලා. ඒ දෙන්නම එකතු වෙලා කරන්නේ අද මුස්ලිම් ඡන්දගොඩ වෙනුවෙන් තමන් යම්කිසි දේශපාලන සූදුවක නිරත වෙලා ඉන්න බව. ඒ නිසා මේ දේශපාලන චෙස් ක්‍රීඩාවෙන් අයින් වෙලා මේ සූදුවෙන් අයින් වෙලා මේ රට මුහුණ දීලා තියෙන විපතේදී දෙගොල්ලම එකතුව මේ සඳහා ජාතියක් හැටියට මුහුණ දෙන කටයුතු කරන්න කියලා අපි ආයි එතුමන් ලඟින් ඉල්ල හිටිනවා. ඔබ වහන්සේ කියනවා මේක ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කරන්නේ. ඇයි ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කරන්නේ? මම හිතන්නේ මඩකලපුවේ මේ යන ගොඩනැගෙන අන්තවාදයට මුහුණ දීම සඳහා අපට අඩුවක් තිබුණා. ඉතින් මේ විශ්වවිද්‍යාලය අනිවාර්යයෙන්ම රජයට ගන්න වෙනවා. ඉතින් ඒක හන්දා වඩාම සුදුසු හමුදාවටත් ඒ වගේම අනිත් අයටත් 50%ක දොරටු විවෘත කරන්න පුළුවන්. අපේ විශේෂයෙන්ම වණ්ඩාරවෙල අපේ වෛද්‍ය පීඨයක් හමුදාවෙන් පවත්වාගෙන යනවා. ඒ විදිහට සාමාන්‍ය සමාජයේ ජාති ආගම් ભેදයෙන් තොරව හමුවටම 50%ක් ඇතුළු වෙන්නත් හමුදාවේ බාහිරයේ පවතින විශ්වවිද්‍යාලයක් හැටියට කිරීම සුදුසුයි කියන එක තමයි අපේ රජයට දී ඇති යෝජනාව. ඒ කියන්නේ ඉදිරියේදී විකල්ප රජයක් එනවා කියන එක තමයි වහන්සේ කියන්නේ. ඔව් ඒක අපි දැන් ඉන්නම කතා කරමු.
දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.